ආයි බං උදේම මොකද මේ කුකුල වෙනුවට කිතුළු කොටයක් කරේ රියාගෙන? ඇත්තටම අද අපි අපේ ප්‍රේක්ෂකින්ට අලුත්ම අත්දැකීමක් ගෙනෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපිට හැමදාම කතා කරපු අය අහනවා මේ පෙට්ටියක මිල කීයද? මේ බිඟුන් රඳව ගන්න අවශ්‍ය කරන නිවහනක් අත්පත් කරගන්න, එහෙම නැත්නම් මිලදී ගන්න ගියාම වෙන වියදම ගැන ඒගොල්ලෝ කනගාටු වෙනවා. ඉතින් ඒකට අපි විසඳුමක් හැටියට මම මේ වත්තපල්ලේ හතිබුණු කිතුල් කොටයක් අරගෙන ආවා. ඒක කොහොමද සරලව බිඟු නිවහනක් බවට පත් කරගන්නේ කියන ඒ පණිවිඩේ අපේ එක්ක රැඳිලා ඉන්න, අපිත් එක්ක රැඳිලා ඉන්න අපේ බිඟුතුරු වැඩවේ සමාජිකයන්ට ඒ අත්දැකීම බෙදා හදා දෙන්න. අපිත් එක්ක රැඳී ඉන්න දිගටම අපි කොහොමද මේක පිළියෙල කරලා ඒ බිඟුන්ට ඉන්න පුළුවන් පරිසරය නිර්මාණය කරන්න කියන එක අපි ඔබට මේ වීඩියෝෙන් ගෙනෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ අලවංගුවක් භාවිතා කරලා මේ විදිහට මෙහෙම මේක සම්පූර්ණ මේ මද මේ ආකාරයට ඉවත් කරගන්න පුළුවන් අපිට මේ විදිහට. මෙහෙම ඉවත් කරගත්තාම ඔබට මෙන්න මේ වගේ මේ ඉවත දාන ඒ කොටස් ටිකක් හම් වෙයි. ඊට පස්සේ ඔබට පුළුවන් මේ වගේ පාවිච්චි කරලා මෙන්න මේ වගේ ලස්සන මිරිස් පැලයක්, එහෙම නැත්නම් මේ ගෝවා පැලයක් වගේ දෙයක් ඔබගේ ගෙවත්තේ අදා ගන්න පුළුවන්. මං ඒ පණිවිඩෙත් මේක මම ඔබට ගෙනෙනවා. අපිත් එක්ක දිගටම රැඳී ඉන්න අපි කොහොමද මේ බිඟු නිවහන හදන්නේ කියන එක ඊළඟ පියවර ඔබට සුළු මොහොතකින් ගෙනෙනවා. මෙතනින් මෙන්න මෙතනින් පොඩි කවුලුවක් අපි තියෙනවා, ඒගොල්ලන්ට යන්න එන්න පුළුවන්. අපිට හරි පහසු වෙමු. දැන් අර මේ කොටේ සම්පූර්ණයෙන්ම සුද්ධ කළා, ඇතුල් පැත්ත සුද්ධ කරලා ඊට පස්සේ ඔබට පේනවා ඇති මේ විදිහට අපි මේ ලෑලි ගහලා ඒව ලස්සනට කපලා තිනවා. කපලා මෙතනින් අපි කවුලුවක් මේ විදිහට මේ මැස්සන්ට එන්න යන්න පුළුවන් වෙන කවුලුවකුත් තිබ්බා. තියලා ඉවර වෙලා අපි මේක රුකුලක් විදිහට තියන්න ඉස්සෙල්ලා අපි මෙන්න මේ විදිහට තාර සීට් එකකින් ඔන්න ඔන්න වහ ගන්නවා ලස්සනට. තාර සීට් එකකින් ඔහොම වහලා වහලා අවශ්‍ය නම් අපිට ඔහොම ගැටයක් දාන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට අරගෙන ගිහිල්ලා අපේ බිඟු උයනේ ගහක අපිට මේක තියන්න ඕනේ. තියද්දි සැලකිලිමත් වෙන්න ඕනේ, ගොඩාක් උඩින් තියන්න එපා. සාමාන්‍යයෙන් අත පොවන්න පුළුවන් මානේ සාමාන්‍යයෙන් අඩි 5ක් විතර මානෙන්, අඩි 4ක් 5ත් අතර ප්‍රමාණයෙන් මේක තියන්න වග බලා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේකට මී මැස්සු ඇවිල්ලා පැණි බැඳලා පස්සේ උඩේ ඉඳලා පහළට ගේන්න ගියාම අසුරු නෙලයිමේදී විශාල ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපිත් එක තව චුට්ටක් රැඳී ඉන්න අපි ශේත්‍රයට ගිහිල්ලා, එහෙම නැත්නම් අපේ බිඟු වීරට ගිහිල්ලා මේක ගහක රඳවන ආකාරයත්
මේ වීඩියෝ එකේ ඉදීම ඔබට දැක ගන්න ලැබීමට සලස්වනවා. එන්න මේ ආකාරයෙන් අපි සකස් කරගත්ත ඒ කිතුල් කොටේ ආධාරයෙන් සකස් කරගත්ත රුකුල අපි මේ වගේ අපි මේ තෝරගත්ත අපේ අලුත් ශේෂ්ත්‍රයක් මේක. ඒකේ අපි මුලින්ම මේ වගේ ගස් දෙබලක් අතරින් මේ කොටස තියලා ඊට උඩින් ඔබට පේනවා ඇති මේ විදිහට අපි තාර ෂීට් එකක් දාලා බොහොම කෙටි කලක් තුල අපි මේක කරලා අවසන් කළා. ඊට පස්සේ අපි මෙහෙම පටියකින් මේ විදිහට බැඳලා පිළිවෙලට තියලා තිනවා. එතියද්දී ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ මේ කවලුව යම් මට්ටමකට මේ කෙලවරයි මෙතනයි අතරින් යම් කිසි ඇලයක් ඇතුවයි තියන්න ඕනේ. මේ පැත්ත පොඩි ඇලයක් ඇතුව තියන්න ඕනේ. ඒකට හේතුව තමයි මේකට මීමැසන් පැමිණියට පස්සේ ඇතුලේ වරින් වර ඇති වෙන අපද්‍රව්‍ය ඒගොල්ලන්ට පෙරලගෙන ඇවිල්ලා මේකෙන් එළියට ගේන්න පහසු වෙන්න තමයි අපි ඔබට කියන්නේ. පොඩ්ඩක් මේ දොරටුව පහලින් තියෙන්න ඕනි ඒකේ පිටිපස්සට වඩා. ඉතින් අපි අද දවසේ ඔබට ගෙනාවේ ආර්ථික වශයෙන් උත් ඔබට යම් සහනයක් ලැබෙන දෙයක් පිළිබඳවයි ඔබට කිව්වේ. ඔබට වීදමක් නැතුවම ඔබගේ ගෙවත්තේ එහෙම නැත්නම් යාළුවෙකුගෙන් ඔබට මේ වැනි කිතුල් කොටයක් ඉල්ලගෙන මේ ආකාරයට ලස්සනට හදලා මේ ආකාරයට වෙළඳපොළේ සුළු මුදලකට ගන්න පුළුවන් ඔබට මේ තාර ෂීට් එකක්. ඒ විදිහට අරගෙන ඔබත් මේ පැති පාලනයට එන්න. මේක යන වීදම ගැන එතකොට ඔබට සැලකිලිමත් වෙන්න අවශ්‍ය වන්නේ නැහැ. ඔබට සුළු වියදමකින් ඔබට පුළුවන් මෙවැනි 10ක් 15ක් හදාගෙන ඔබේ තෝරාගත්ත ශ්‍රේෂ්ඨ එක තබලා ස්වභාවිකවම මීමැස්සන් ගෙන්න ගන්න කටයුතු කරන්න කියලා.